අපි ඔයත් එක්ක කතා කරන්න අපි දෙන්නගේ මේ කතා බහට ආසන්නතම නිමිත්ත ගත්තොත් ඔයාගේ අලුත් කවි පොත. ඔව්. ඒකට දැන් මොකද වෙන්න යන්නේ? ජයන්ත කහට පිටිය. ජයන්ත කහට පිටිය කියන චරිතයේ ජයන්ත කහට පිටිය විසින් හඳුන්වන්න කිව්වොත් ඔයා කොහොමද ඒක කරන්නේ? නම් මම මෙහෙම අඳුනගෙන නැහැ. ටිකක් දුර්වල, පොඩ්ඩක් ඉමෝෂනල්, පොඩි දේවලුනේ දැනගන්න චරිතයක් විදිහට තමයි ඉතින් මට දැනෙන්නේ. සාමාන්‍යයෙන් මේ අපි උගත් දන්න උදවිය ලේඛන කලාවට පිවිසෙන්නේ කවියෙන්. ඒ වුණාට ජයන්ත කහට පිටිය කවියට පිවිසෙන්නේ පමාවෙත. ඒකට විශේෂ හේතුවක් තියෙනවද? ඇත්ත ඒක නෙමෙයි. මම තරුණ කාලේ අවුරුදු 20 විතර කවි ලිව්වා. 23 22 23 වෙද්දී ලංකාවේ සියලුම පුවත්පත්වල ඒක කවිය ස්වර්ණමය යුගයක්. ඔය පත්ම තටාකය, රත්නශ්‍රීගේ කවි මුතු, එතකොට ඔය මේ හිරු පත්තරේ ඔය හැම කවි පිටකම මගේ කවි තිබුණා. ඊට පස්සේ අවුරුදු 10ක් විතර මම මුකුත්ම ලියන්න නැතුව හිටියා. ඊට පස්සේ යෝනාව කතා පෙළක් ලිව්වා අපි චමින්ද ක්‍රිෂාන්තත් එක්ක තමයි ඒක ලිව්වේ. ඊට පස්සේ අපි සිනමාතිර රචනයක් ලිව්වා සරුංගල් සමනරළු කියලා. එතකොට මේ අර ෆිල්ම් ස්ක්‍රිප්ට් එක ඉස්සරලා මම කියපු යෝනාව කතා පෙළේ නම හිරු යෝන් කතා. මේවා යම් ප්‍රමාණයකට මිනිස්සු අතරට ගියා. ඊට පස්සේ තමයි මේ සමාජ මාධ්‍යත් එක්ක තමයි මම කවි ලියන්න පටන් ගත්තේ. ඇත්තට මම FB කවියෙක් කියලා කියන්න පුළුවන්. කවි පොත මුද්‍රණය කරලා ඉවර වුණේ පෙරේදා. ඒක සරසවි ප්‍රකාශනයක් විදියට තමයි එළියට එන්නේ. පොතේ නම ශේෂවනසේ සිනහව මකා දැමිය හැකිද රේඛාව. මේක ඔයා කිව්ව වගේ මේ ඔයා ඒ පොත් ටිකේ නම් ටික මතක් කළා. ඔයා මිට කලින් ආර්ගේ කතා ලියුවා. ආර්ගේ කතා කියලා කියන්නේ මේ මමයි මගේ පොඩි දුවයි ඇය පාසල් ගෙනියන දිසා ගෙදර ඉද්දී අපි දෙන්න අතර ඇති වුණු දෙබස්. මම සමාජ මාධ්‍ය FB එකේ මූණු පොතට එක් කරන්න පුරුදු වෙලා හිටියා. මේක ටිකක් දුරදිග ගියා. ඊට පස්සේ හැමෝම යෝජනා කරා මේකෙන් පොතක් කරමු කියලා. අන්තිමට ආර්ගේ කතා කියලා පොතක් එළියට ආවා. ඒක නිසා බොහෝ දෙනා මම හඳුනාගත්තේ මේ ආර්ගේ කතාවල තිබුණ කවියක් තාත්තෙක් කියන්නේ හෝම් පිට්ටු එකක්වත් නොපාගා අඩි තියෙන මිනිසෙක්ය. ඒ ආදිවාසයෙන් තියෙන කවියක්. ඒ කවිය හරහා හැමෝම මාව තාත්තෙක් විදියට අඳුරගත්තා. ගෑනු ළමයින්ගේ තාත්තෙක් විදියට. තාම මේ ඒ විදියට මාව හඳුන්වනා ඉන්නවා ආර්ගේ තාත්තා කියලා. එතකොට මේ ඔයාලා දෙන්න ඔය චමින්ද ක්‍රිෂාන්ත කුමාරයි අර මාක්ස් එංගල්ස් වගේ මේ අමතක කරන්න බැරි තත්යකට පත් වුණා. හේතුව මේ ඔයාලා දෙන්න එකතු වෙලා මේ කතා පිට කතාවක් ලිව්වා. ඊට පස්සේ යෝන් කතා තුනක් ලිව්වා. ඒ කියන්නේ තුන් ඈතු යෝන් කතා කියලා කිව්වොත් ඒක වඩා අතිවරදී මම හිතන්නේ. එකම චරිත ටිකක් එකම පදනම් කරගෙන ලියපු කතා. හිදු කතා මාලාව කියලා ඔගොල්ලෝ නම් කළේ මම නිවැරදිද? ඇයි මේ දෙන්නෙක් එකතු වෙලා කතා ලියන්න හිතුවේ? අපි දෙන්නෙක් එකතු වෙලා ওই පොත්වලට අමතරව සිනමා ਵਿਚාරත් ලිව්වා. විශේෂයෙන්ම මට මතකයි හඳගමගේ, අශෝක හඳගමගේ ඔබ නැතුව ඔබ එක්ක. ඊට ඉස්සරලාව මේ අසන්දි මිත්තා වාගේ සිනමාපට අපි දෙදෙනා එකට නරඹලා එකට සාකච්ඡා කරලා විචාර ලිව්වා. මම තමයි ලියන්නේ චමින්ද එක්ක කතා කරලා. මට හිතෙන්නේ මේ
එක හොඳ අත්දැකීමක්, අත්හදා බැලිය යුතු අත්දැකීමක්. ලෝකෙ මේක හරි එච්චරම දුර්ලභ නෑ, දෙන්නෙක් එකතු වෙලා නවකතා ලියන අවස්ථා පවා තියෙනවා. ලංකාවෙත් මට මතක විදිහට සමන්නතා උදෙහෙට්ටි මහත්මයයි සුනේත්‍රා රාජකරුණානායකයි නවකතාවක් ලිව්වා වාගේ මතකයක් තියෙනවා එකතු වෙලා. මෙතනදී අපි දෙන්නා නම් කරේ අපි දෙන්නා එකතු වෙලා ප්ලොට් එක ඩිස්කස් කරලා ඊට පස්සේ ඒක දාල සටහනක් හදලා ඊට පස්සේ අපි දෙන්නා කතා කරනවා, මම ලියනවා. ඒක අවුරුදු 6ක විතර ලේකන ජීවිතයක් අපි දෙන්නා එකතු වෙලා ගත කළා. ඔව්, ඊට කලින් අර මහගම සේකරත් කේජාතිලකත් පුංචි අයට කයි කතන්දර කියලා පොතක් ලිව්වා, මටත් මතකයක් තියෙනවා. කොහොමවත් මේ දැන් ඔයා ඔය එකතු වෙලා ඔව් යුන් නවකතාව කියන සබ්ජෙක්ට් එකට ඒ ශානරේට අතගහපු කෙනෙක් හැටියට ඔයා යුන් නවකතාව ගැන හිතන්නේ මොකද්ද? ඔයාගේ නිකන් සාමාන්‍ය දල වශයෙන් ඔයා පැහැදිලි කරනවා නම් ඔයා ඔයා යුන් නවකතාව ඇතුලේ ඔයා මොකද්ද කරන්න උත්සාහ කළේ? යුන් නවකතාවකදී ඔයා මොනවද? ඇත්තටම ලංකාවේ යුන් නවකතාව හිර වෙලා තියෙන තැනක් තියෙනවා. ඒක යම්කිසි සමාජ සංස්කෘතිකමය කතිකාවක් තුළ, යල්පැනගිය කතිකාවක් තුළ හිරවීමක් විදිහට තමයි මම දකින්නේ. මේ වෙද්දී දියුණු සමාජවල ළමයි යොවුන් විය එළඹෙද්දී ආදරය කරන්න පටන් ගන්නවා. ඒ වගේම ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවල විවිධ දිශානති තියෙනවනම් ඒවා අඳුනා ගන්නවා. එතකොට ලිංගිකත්වය වාගේ නව යෝන් වියට එළඹෙද්දී, යවුණෝදේ ඉඳලා ළමාවියෙන් නව යෝන් වියට එළඹෙද්දී ඇතිවන හැඟීම් සමුදායකුත් මේ යෝන් නව කතා වලින් ආවරණය වෙනවා ලෝකේ. හැබැයි අපේ යෝන් නව කතා මට හිතෙන්නේ මේ තාම ඒ සීමාවේට ගිහිල්ලා නැහැ. අපේ සංස්කෘතිය සහ ඊට අනුව තියෙන සමාජයේ මට හිතෙන්නේ ඒ වගේ යොවුන් නව කතා බාර ගන්නත් එකඟ වෙන එකක් නැහැ කියලා. ඉතින් අපිත් ඇත්තටම කියනවා නම් යොවුන් නව කතාවල කතා කරේ ඒ සාම්ප්‍රදායික ආකෘතිය ඇතුළෙම යථාර්ථවාදී රීතියට අනුව තමයි යොවුන් නව කතා අපි ලියපු ත්‍රිත්වයම තියෙන්නේ. ඒක තියෙන්නේ ළමයි කොහොමද විවිධ අත්දැකීම් වලට මූණ දෙන්නේ කියලා. නාගරිකමෙන්ම ග්‍රාමීය පස්සුබිමින් එන ළමයි කොහොමද මූණ දෙන්නේ, සහ මේ සමාජය විසින් පැත්තකට කරන්න හදන ළමයි දුප්පත්කම සහ මනෝ වෛද්‍යමය හේතු මත, ඒ වගේවත් අපි කතා කරා මේ සාහිත්‍ය ඇතුලේ. තව පරිසරය සමග කොහොමද ඒගොල්ල ගැටෙන්නේ, මේ සියලුම දේවල් තමයි අපි ඕන්නව කතාවල කතා කරේ. මම දැන් මේ වෙද්දි මම ලියලා ඉවර කරපු යෝන්නව කතාවක් තියෙනවා. ඒ යෝන්නව කතාව මම යථාර්ථවාදී රීතියෙන් බැහැරව තමයි රචනා කරන්න උත්සාහ කළේ. ඒකේ තියෙන්නේ කාලය හරහා ගමන් කරන ළමයි පිරිසක් මේ අපි ඉන්න අවධියට සාපේක්ෂව කොහොමද ඒ සමාජයව අඳුරගන්නේ, සංසන්දනාත්මකව ඒ ගැන බලන්නේ, මේ වාගේ කරුණු සාකච්ඡා කරන යෝන්නව කතාවක් මම එළඹෙන දිනක නොබෝදාම මම බලාපොරොත්තු වෙනවා මේ එළි දක්වන්න. එතකොට මේ අපේ යෝන් කතාවල සහ ළමා කතාවලදී මම ළමයින්ගෙන් නැගෙන චෝදනාවක් තමයි අපි වැඩිහිටියෝ ළමයින්ට අපේ ළමා කාලය ගැන කියන්න උත්සාහ කරනවා මිසක් ළමයින්ගේ ළමා කාලේ ළමයින්ට මුණ ගස්වන්නේ නැහැ. ඔය එහෙම චෝදනාවක් මං කළොත් ඔයාට නෙමෙයි, අපේ යෝන් නව කතාවට යන කතාවක් මේ යෝන් නව කතාවක් සහ ළමා කතාව කියන චානරේට මම ඒ දෝෂාරෝපණය ඉල්ල කළොත් ඔයයි ගැන මොකද්ද කියන්නේ? ඒක යම් තාක් දුරකට මම පිළිගන්නවා. ඇත්තටම ලංකාවේ මේ ළමා නව කතාවම තමයි යෝන් නව කතාව විදියටත් තියෙන්නේ. අරක චිල්ඩ්‍රන්ස් ලිටරේචර්, මේක යන් ඇඩල්ට්ස් ලිටරේචර්. මේක ලංකාවේ එහෙම කැපිපෙන වෙනස්කම් අපිට දකින්න නැහැ.
හැබැයි අපිට ඉතාම හොඳ ආරම්භයක් තියෙනවා යෝන්නව කතා සඳහා. මාටි වික්‍රමසිංහගේ මඩොල් දුව වගේ නව කතාවක්. මේ ඒක හරිම ජනප්‍රියයි. මට හිතෙන්නේ ඒ ලැබුණු ආරම්භය අපි හොඳටම අරගෙන ගිහිල්ලා නැහැ කියලා. දැන් අපේ ළමා නව කතා ගත්තම අපිට අමතක කරන්න බෑ සිබිල් නැන්දා, සිබිල් වෙත්තසිංහ. එතුමියගෙන් පස්සේ ලංකාවේ ළමා සාහිත්‍යයටත් ඒ තරම්ම මේ විදුලන චරිතයක් ආවේ නැහැ. චිත්‍ර සහ පික්ටෝරියල් කියලා හඳුන්වන්නේ මේ, ඒ කියන්නේ මේ හැම ළමා කතාවකම තියෙන්න ඕනේ ඒකේ ප්‍රකාශනයේ චිත්‍ර අඩංගු විය යුතුයි සහ භාෂාව, මේ දෙකෙන්ම තමයි යන්නේ. ඉතින් ඊට පස්සේ අපි යෝනාව කතාවට එද්දී අපේ අපිට තීන අපි බොහොම එකතන පල්ලේ නතර වෙලා තිබුණේ. සංස්කෘතික වශයෙන් ගත්තම මේ අපි වෙනස්ුනේ හරිම අඩුවෙන් ලෝකේ අනිත් රටවල් එක්ක ගත්තම. ඉතින් මේකට කියනවා වික්ටෝරියානු සමාජවා, මේ වික්ටෝරියානු සදාචාර තාමුවේ අපි හිර වෙලා ඉන්නවා. යුරෝපීය ජාතිකෝ ඒක පහු කරලා ගියා, අපිට බැරි වුණා වාගේ විස්තර කිරීම ගොඩක් තියෙනවා. මේ මැද්දේ අපි අපේ හීන විදියට දකින අපේ අපි බලාපොරොත්තු වුණ අපේ පරිකල්පනීය වටිනාකම් අපි බලාපොරොත්තු වෙනවා ළමයිගෙන් ඉටු කරගන්න. ඉතින් ළමයි කියන්නේ එහෙම පිරිසක් නෙමෙයි, ඔවුන්ගේ අනාගතේ හොයාගත යුතුව තියෙනවා. ඇත්තටම සංස්කෘතිය කියන්නේ මේ එක තැන තියෙන දෙයක් නෙමෙයි, හොඳ දේවල් එකතු කරගනිමින්. එතකොට නොගැලපෙන දේවල්, මේ හොඳ දේවල් කිව්වේ හොඳ ආර්ථයකින් නෙමෙයි, හොඳ කියලා එකක් මම ආර්ථ දක්වලා නෙමෙයි, සාධනීය දේවල් එකතු කරගන්න, නොගැලපෙන දේවල් ඉවත දාමි, වෙනස් වෙමින් ඉස්සරහට යන එකක් තමයි සංස්කෘතිය. ඒනට අපේ සමාජයේ පුරුදු වෙලා ඉන්නේ සංස්කෘතිය කියන්නේ මෙහෙම ගල් ගැහුණු දෙයක් කියලා හිතන. ඉතින් ඒගොල්ල බලාපොරොත්තු වෙනවා. දැන් අපි ගත්තොත් මේ ලෝකේ දරුවන්ගෙන් ඇහුවොත් එහෙම ඔබ මොකද්ද කරන්න කැමති කියලා විවිධ උත්තර ලැබෙයි. ඔවුන් කියයි ඔබට චිත්‍ර ශිල්පියෙක් වෙන්න කැමති, නාටිකාංගනාවක් වෙන්න කැමති, විද්‍යාඥයෙක් වෙන්න කැමති, මේ වගේ. හැබැයි අපේ සමාජයේ ළමයින්ගෙන් ඇහුවොත් අපිට හම්බ වෙන්නේ උත්තර දෙක තුනක් විතරයි. මේ අපේ හිරවීම, එහෙම නැත්නම් අපේ නිම්වලලු විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ, අපේ සිත්තිජයන් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ පුළුල් නොවීම නිසා අපේ හීන ඒකාකාර වෙලා තියෙනවා. ඉතින් අපි අපේ ළමයිගේ හිත මත පටවන්නේ මේ අපි බලාපොරොත්තු වෙන දේවල්ම තමයි. මෙතනදී අපි ළමයින්ට ළමයින්ගේ මඟ අවුරනවා. මේක තමයි මෙතන නරක වැඩේ. ඒගොල්ල චිත්‍ර අඳිනවා එහෙම දැක්කොත් අපි කියනවා චිත්‍ර ඇඳලා නම් පුතේ ජීවත් වෙන්න බෑ මේ වාගේ කතා. මියුසික් කරන ළමයෙකුට අපි කියන්නේ පුතේ සින්දු කියලා නම් ලංකාවේ ජීවත් වෙන්න බෑ කියලා. නාට්‍ය රඟපාන ළමයෙකුටත් අපි කියන්නේ පුතේ ලංකාවේ රඟපාලා නම් ජීවත් වෙන්න බෑ කියලා. ඉතින් මේක හරිම ඛේදවාචකයක්. මට හිතෙන්නේ අපි ළමයිගේ ජීවිත හකුලවනවා ප්‍රසාරණය කරන්නේ නැත්තුව. මේකේ ප්‍රතිඵලයක් විදියට අද වෙද්දී අපි මේක අත්විඳිනවා. අද වෙද්දී ලංකාවේ හොඳ චිත්‍රපටි හදන මිනිස්සු අඩුයි, හරිම අඩුයි. ඒ වගේම නාට්‍ය අධ්‍යක්ෂණය කරන අය හරිම අඩුයි. චිත්‍ර ශිල්පියෝ අතේ ඇඟිලි ගානටවත් නැහැ. ඒ වගේම නවෝත්පාදක දැනුම භාවිතා කරලා විවිධ නිෂ්පාදන කරන අය පවා අඩුයි. ඉතින් මේක එකම ප්‍රශ්නික තියෙන මූණවරවල් තමයි. මේක කියද්දි මටත් මතක් වුණා මේ කලාකාරයෝ හිඟන්න කියන වගේ ආකල්පයක් සමාජය තුළ මම හිතන්නේ තාමත් තියෙනවා. ඒක ඔයාලා දෙන්න චමින්ද ක්‍රිෂාන්ත සහ ජයන්ත කාටපිටි කියන්නේ සම්මානලාභී ලේඛකයෝ දෙන්නේ. ඔයඹ සම්මාන ලැබුණා, සාහිත්‍ය සම්මානය හම්බුණා ඔයාලා දෙන්නට ඔයගොල්ලන්ගේ හිරු කතා මාලාවේ. එතකොට මේ සම්මාන කියන්නේ ලංකාවේ පොත් කෘති අදිනිශ්චය හෝ අවනිශ්චය වෙන කාරණාවක් කියලා කිව්වොත් මම හිතනවා ඔයා ගැන මොකද කියන්නේ?
මේක ගැන අදහසක් ප්‍රකාශ කරන එක ටිකක් සංකීර්ණයි. ඇත්තටම සම්මාන උළෙලක මේක රඳාපවතින විනිශ්චය මණ්ඩලයේ මතනේ. එතකොට ඒ විනිශ්චය මණ්ඩලයේ තියෙන නිර්ණායක ඒගොල්ල සාහිත්‍ය ගැන හිතන ඒවා සහ ඒවා පිටිපස්සේ තවත් දේවල් තියෙනවා කියලා මේ අපි හැමෝම අහලා තියෙනවා, කතා කරනවා. ඒ කොහොම වුණත් මේ මම කැමති සම්මාන උළෙලවල් විශේෂයෙන්ම මුදල් තෑගි දෙන සම්මාන උළෙලවල් මේ විදියට නැතුව වෙන විදියකට ඕගනයිස් වෙනවා නම් මේ තියෙන රටාව ඇතුලේ නම් මට හිතෙන්නේ ඒක ටිකක් ඒකේ හානිකර පැත්තක් තියෙනවා කියලා. හානිකර පැත්තක් තියෙනවා කියලා. එහෙම වෙන්නේ සම්මාන උළෙලවල් වල සම්මාන බලාගෙනම. මේක චිත්‍රපටි වලටත් තිබ්බා කාලයක් තිස්සේ. විදේශ උළෙලවල් වලට චිත්‍රපටි හදනවා කියන චෝදනාව. ඒ වාගේ දැන් මට හිතෙන සාහිත්‍යයත් මේ එහෙම එකක්. අනිත් එක තමයි මේ සම්මාන සඳහා කෘති තෝරාගනිද්දි ඒ තෝරගන්න විදිය, ඒ කියන්නේ සම්මාන සඳහා කෘති ඉදිරිපත් වෙන විදියත් පරිම අපැහැදිලි. පුද්ගලික පොතක් ලියන ලේඛකයෙකුට සමහර සම්මාන උළෙලවල් වලට සම්බන්ධ තමන්ගේ කෘති ඉදිරිපත් කරන්න බැරි ගැටකමක් තියෙනවා. ඒ වාගේ ප්‍රසිද්ධම ප්‍රකාශකන ආයතන විසින් කරන සම්මාන උළෙලවල් සඳහාත් එකම ඒගොල්ල බෙදාගෙන වාගේ තමයි ඒ මේ සම්මාන සඳහා කෘති තෝරාගන්නේ, නිර්දේශ වෙන්නේ. මට හිතෙන්නේ මේකේ හැමෝටම එකම අවස්ථාව තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. ඒක තමයි මෙතන තියෙන ප්‍රධානම ගැටලුව. අනිත් එක තමයි අපි දන්නවා හැම වෙලෙම සම්මාන උළෙලකට පස්සේ බොහෝ සම්මාන ලැබුණු කෘති ඒ සාහිත්‍ය කතිකාවේ ඇතුලේ ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ වෙන කෘති. මේකත් මට හිතෙන්නේ අභියෝගයක්. ඒ කියන්නේ ඒකන ලංකාවාගේ පොඩි රසික සමාජයක් ඉන්න, පොඩි ලේඛක සමාජයක් ඉන්න ප්‍රශ්නෙත් මේකට අදාළ වෙන්න පුළුවන්. කොහොමදත් අවුරුද්දකට බිහි වෙන කෘති වලින් අත්තොලොස්සක් මට හිතෙන්නේ දීර්ඝව පාඨකත්වයක් සඳහා මේ රඳාපවතින්නේ නැහැ කියලා මම කියන්නේ. අපි ගත්තොත් දැන් මාටි වික්‍රමසිංහ නැත්තම් අපේ කෘතියක් දශක ගණනාවක් කියවීමට ලක් වුණා. විවිධ මුද්‍රණ වාර ගණන එළි දැක්වුණා. පබ්ලිෂ් වුණා. ඒ වුණත් මේ සම්මාන උළෙලවල් වලදී අපි බලාපොරොත්තු වෙනවා සියලුම ලේඛකයන්ට ඒ සම්මාන උළෙල සඳහා කෘති ඉදිරිපත් කිරීමේ හැකියාව තිබිය යුතුයි කියලා. මේක මට හිතෙන්නේ මූලිකවම තිබිය යුතු ලක්ෂණයක්. ඊගාවට තමයි මේ කෘති සම්මාන සඳහා නිර්දේශ කරන විනිශ්චය මණ්ඩල පිළිබඳව විශාල ගැටලු තියෙනවා. මොකද කොහොම කරත් එක විනිශ්චය මණ්ඩලයකින් තෝරන කෘති අනිත් විනිශ්චය මණ්ඩලයේ තෝරන්නේ නැහැ. මේකේ හොඳ පැත්තකුත් තියෙනවා. කොහොම වුණත් බොහෝ දෙනෙක් මේ ලංකාවේ සාහිත්‍ය ඇතුලේ සම්මාන වලට කැමති, සම්මාන ගන්න කැමති. මට හිතෙන්නේ ඒ කැමැත්ත කියන සාධකයට වැඩිය මේ සම්මාන උළෙලකට පස්සේ සම්මාන දිනු අපි ගත්තොත් නවකතා, කෙටි කතා, එහෙම නැත්නම් කාව්‍ය කෘති බොහොමයක් දීර්ඝ කාලීනව පාඨකයන්ගේ කියවීමට ලක් නොවි ඒ පොත් අමතක වෙලා පාඨකයන්ගෙන් ගිලිහිලා යනවා. ඒ අතරෙම සමහර සම්මාන නොලැබුණු නවකතාවක් දිගින් දිගටම කියවීමට භාජනය වෙනවා. ඒ කෘති පවතිනවා කියන එක. ඉතින් කොහොමත් මට හිතෙන්නේ මෑත කාලෙදී ලංකාවේ බිහිවුණු සාහිත්‍ය කෘති ගත්තොත් අපේ ලේඛක සමාජය සහ පාඨක සමාජය කුඩා නිසාද
ඒ වගේ මේ 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 බොහෝ කාලයක් පවතින ලක්ෂණ තියෙන කෘති කලාතුරකින් තමයි මට හිතෙන්නේ බිහි වෙලා තියෙන්නේ. මේක මන් දන්නේ වෙන රටවල් වලද, අපි ගත්තොත් රුසියාවේ ඔය ගෝල්ඩන් ඒජ් එකේ, ගෝල්ඩන් ඒජ් එකේ එලියට ආව පුෂ්කින්ගේ, ඊට තොලස්තෝයිගේ, දොස්තෝස්කගේ වාගේ කෘති ලංකාවේ නම් තාමත් එකසේ ජනප්‍රියයි. ඊට පස්සේ ආව සිල්වර් ඒජ් එකේ සෝලහොෆ්ගේ, ගෝකිගේ වාගේ කෘති තාමත් අපි කියවනවා. හැබැයි අපි රුසියාවේ ඊට පස්සේ රුසියාවේ ඇති වුණු කෘති, ඒ කියන්නේ අයිත්මාතුගෙන් එහෙම පස්සේ ඇති වුණු කෘති පරිවර්තන වෙනවා අඩුවෙන් දෝ මතභේදයට මේ 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 කතාවට ලක් වෙන්නේ නැහැ. ඉතින් මේක ලෝක තත්ත්වයක්ද දන්නේ නැහැ. ලංකාවෙත් මේක තියෙනවා. ඉතින් මට හිතෙන්නේ සම්මාන තුලින් සම්මාන ලබන කෘති වලට බැරි වෙලා තියෙනවා එහෙම පවතින කාලයක් පාඨකයන් අතර. ඉතින් මේ සම්මාන උළෙලවල් නිසා උකටලී වෙලා ලිවීමට මන්දෝස්සායි වන ලේඛකයනුත් ඉන්නවා. ඉතින් මට හිතෙන්නේ මේක ඉස්සරහට විධිමත් වෙයි කියලා. තව කාරණයක් තමයි මේක සාහිත්‍ය ලංකාවේ මේ ජනප්‍රිය කෘති සඳහා සම්මාන උළෙලක් නැහැ. දැන් අපි දන්නවා චිත්‍රපටි සඳහා නම් ඒ කාලේ තිබුණා සම්මාන උළෙලවල් ගණනාවක්. ජනප්‍රියම නළුවා විජය කුමාරතුංග වෙද්දි හොඳම නළුවා වෙන්නේ වෙන කෙනෙක්. ඉතින් මේ මට හිතෙන්නේ මේකත් එක්ක මේ මේක සාහිත්‍ය මට හිතෙන්නේ කරුණාසේන ජයලග්ගි වාගේ ඉතාම ජනප්‍රිය ධාරාවේ පාඨකයන් අද බැඳ තබා ගන්න විශාල පාඨක සමාජයේ පුළුල් කරන ජනප්‍රිය ධාරාවේ නවකතා ලංකාවේ මට හිතෙන්නේ මේ වෙන විට නෑ කියලා. මට සුජීව ප්‍රසන්නාරච්චිගෙන් පස්සේ වෙන්න ඇති. ඒ වගේ මතක හිටින නමක්වත් මේ අපේ සාහිත්‍ය ලෝකේ නෑ කියලා තමයි මට හිතෙන්නේ. ඒ වගේම ලෝක සාහිත්‍යය ගත්තොත් ත්‍රිවිධ චානරවලට ත්‍රිලර් එතනින් ගත්තාම ඩිටෙක්ටිව් ස්ටෝරීස් වගේ එහෙම එකක් තියෙනවා. දැන් ලංකාවේ ගත්තොත් නවකතාව ස්වර්ණ පුස්තක වෙනකොට කෙටි කතාව රජත පුස්තක වෙලා, කවිය රජත පුස්තක වෙලා, එහෙම අවුලකුත් තියෙනවා. අනිත් පැත්තෙන් මේ ගත්තාම නිකන් දැන් අපි ලෝක මට්ටමින් ගත්තොත් දන්නවා, දැන් මෑත කාලේදී ඇත්තටම හොඳ වැඩක් කළා අපි විදර්ශන අර පොත් තෝරපු කමිටුව. ඒගොල්ලෝ දැම්මා කවුද ඒගොල්ලන්ගේ විනිශ්චය මණ්ඩලය කියලා. නමුත් ලංකාවේ හුඟක් විනිශ්චය මණ්ඩල වල නිකන් අර මොකද්ද මේ ස්නයිපර් ප්‍රහාරකයෝ වගේ තමයි විනිශ්චය මණ්ඩලේ කටයුතු කරන්නේ. බුකර් වගේ සම්මානවල මේ කියනවා කවුද අපේ විනිශ්චය මණ්ඩලේ, කවුද මේකේ සභාපතිත්වය දරුවේ, එයා ඒ වෙනුවෙන් පෙනී හිටිනවා, එයි මේ කෘතියට මම අපි නිර්දේශ කළේ කියලා. මම හිතන්නේ එහෙම දේවලුත් අපේ ලංකාවේ වර්ධනය වෙන්න ඕනේ කියලා මම හිතනවා. මොකද්ද ඔබ ගැන හිතන්නේ? ඔව්, ඒක ඉතාම සාධනීය මේ යෝජනාවක්. මේ විනිශ්චය මණ්ඩලය නම් කල්තියාම ප්‍රසිද්ධ කළ යුතුයි. ඒ වගේම සම්මාන සඳහා සාහිත්‍ය කෘතියක් තෝරගත්තම ඒ කෘතිය තේරෙන්න හේතු පාඨය දීර්ඝ වශයෙන් මට හිතෙන්නේ සම්මානයත් සමගම සමාජගත විය යුතුයි කියලා. ඒ වගේම තෝරාගත් කෘති යම් ප්‍රමාණයක් ඒ සම්මාන ලැබුණු කෘතිත් එක්ක සංසන්දනාත්මකව මට හිතෙන්නේ ඩොකියුමන්ට් වෙන්න මේ මේ එකක් මට හිතෙන්නේ එළියට එන්න ඕන කියලා. ඒ කියන්නේ සම්මාන මේකට දුන්නේ නැති අය කියන එක නෙමෙයි, සාපේක්ෂව ඇයි වෙන කෘතියකට සම්මාන සඳහා ගියේ මේ කෘතිත් එක්ක සංසන්දනාත්මකව බලලා කියලා. මට හිතෙන්නේ ඒක දීර්ඝ හේතුපාට දැක්වීමක් තියෙන්න ඕන කියලා. හරි, කොහොමද අපි දකිනවා long list short list කියලා අපි දකිනවා. ඒව පැත්තකින් අපි තියමු දැන් සම්මාන ගැන කතා කරමු. දැන් ඔයා මේ කවියේ මම දකිනවා දැන් ඔයාගේ අලුත් කවි පොත එක්ක මම මේ දැන් ආපහු මම ඔයත් එක්ක කතා බහට යමු වෙන උත්සාහ කරන්නේ. මිනර්වාසයේ සාප කර මෙදුසාගේ හිසින් සර්පයන් මුදාගෙන නුඹේ ගෙඹිහීනවල රිංග ප්‍රථම ආදුවට පසු කවිය තියෙන. ඒ වගේ යොදා ගැනීම එක්ක මම දකිනවා ඔයා පාඨකයාගේ පෙර කියවීම, ඒ කියන්නේ ඔයා කියන්න යන දේ ගැන ඔයා ඔය කතා කරන කවියේ ප්‍රස්තුතයේ සම්බන්ධයේ රසිකයා තුළ හුරාබෝධයක් තියෙන්න ඕන වගේ තැනක ඉඳගෙන ඔයා
කවි ගොනු කරනවා කියලා හැඟීමක් මට එනවා. ඔයගේ එහෙම ඇත්තටම එහෙම එකක් තියෙනවද? ඇයි ඔයා එහෙම කරන්නේ? මේක දැන් අපි ගත්තොත් එහෙම මේක දීර්ඝ කතිකාවක එන ප්‍රශ්නයක් තමයි ඔයා අහන්නේ මගෙන්. ඒ කියන්නේ මේ කවියක ඉන්නවා රචකයෙක් ඉන්නවා, විචාරකයෙක් ඉන්නවා, සහ කියවන්නෙක් ඉන්නවා. මට මතක විදියට ජොන්සන් ඉංග්‍රීසි ලේඛක මහත්මයෙක් කියනවා මේ පාඨකයා තමයි කවිය තීරණය කරන්නේ, කවිය විනිශ්චය කරන්නේ, කවිය තීන්දු කරන්නේ කියලා. හැබැයි මේ මේකට විරුද්ධව ප්‍රංශ සංකේතවාදීයෝ සිම්බලිස්ටික්ලා ඒගොල්ලෝ මේකට විරුද්ධව සුට්ටක් උඩගු ආඩම්බරකාර මතයක් ගේනවා. ඒගොල්ලෝ කියනවා මේ කියවන්න කියන්නේ අහම්බෙන් එන තුන්වෙනි එක. හැබැයි කවිය ඔහු තේරුම් ගත්තා හෝ නොගත්තද තේරුම් ගත්තද කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි සාහිත්‍යකාරයාට. ඒක නිසා මේ කවියක් රචනා කරද්දී ඒක කවුද කියවන්නේ කියන එක අදාළ වෙන්නේ නැහැ කියලා. මේක බොහොම දීර්ඝව සාකච්ඡා වුණා ඒ යුගයේ. මේ ගැන විවිධ මතවාද තියෙනවා. මෙතනදී එන ප්‍රශ්නේ තමයි කවියා තමන්ගේ කවිය රචකයාගේ මේ කියවන්නගේ රාමුවට ගැළපෙන විදියට එයා කොටු මේක කප්පාදුවට ලක් කරලා ලියනවද, එහෙම නැත්නම් තමන්ගේ ප්‍රකාශනය කරලා බලාගෙන ඉන්නවද කියන කතාව. දැන් ඔය මෙඩූසා ඊගාවට මිනර්වා අපි හැමෝම දන්නවා මේ ග්‍රීක සාහිත්‍යයේ පුරාණෝක්තිවල මිත්වල එන චරිත. මේවා ලෝකයේ උරුම, ලෝකෙ මිනිස්සුන්ගේ උරුම තමයි මේ 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 සුමේනියා, සුමේ ප්‍රියාණු සුරංගනා කතා, නව කතා. එතකොට දැන් මම බලාපොරොත්තු වෙන්නේ නෑ පාඨකයෙක් ඉන්නවා කියලා ලිටල් රෙඩ් රයිඩින් හුඩ් කියුවේ නැති, අන්දරේ කියුවේ නැති, ගජමන් ඕන ගැන නොදන්න, එතකොට සියුස් ගැන නොදන්න, හර්කියුලස් ගැන නොදන්න. ඉතින් මේ අපේ උරුමය, මේ උරුමය අතහැරලා අපිට බෑ මේ කාව්‍ය රචනය කරන්න. එතනදී මට තේරෙනවා ඔබ නගන ප්‍රශ්නය මේ පාඨකයන් අතරින් කොටසකට මේ කවි ග්‍රහණය කරගන්න බැරි වෙනවා, අතහැරෙනවා මේ චරිතින්ද කියලා. හැබැයි මේකෙදි අපි හිතුවොත් මේ ගැන කතාවක් ඇති වෙලා, විචාරයක් ඇති වෙලා, ඇත්තට මම හිතන්නේ විචාරකයෙක් ඉන්නේ මේ කවිය සහ කියවන්න අතර පරතරයේ පියවන්න පාලමක් වෙන්න වායි කතා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ වුණාට මේ කියවන්න යම් විදියකින් පෝෂණය වෙනවා මේ ඔය කියන කවිය ගැන යම් හෝ කතා බහක් ඇති වුණොත් මට හිතෙන්නේ කියවන්න එකෙන් පෝෂණය වෙන. ඒක මට හිතෙන්නේ හැම අතින්ම වැදගත්. ඔයා මේ ඔයාගේ කවි තුලදී දැන් මේ ප්‍රථම හාවදුවට පසු කියන කවිය මම අපහු ඔයා එක කතා කරන්න ගත්තෝ. ඔයා මේ එක පැත්තකින් මේ ස්ත්‍රිය සහ පුරුෂයා අතර තියෙන සම්බන්ධතාව, ඒ කියන්නේ අපි පොදුවේ පුරුෂයා කොහොම කෙනෙක්ද ස්ත්‍රියගෙන් බලාපොරොත්තු වෙන්නේ, එතකොට ඒක ස්ත්‍රිය පුරුෂයා ඒ බලාපොරොත්තු වීම ඉටු කරන්න පුරුෂයා සූදානම් වගේ දෙයක් ප්‍රශ්න කරන්න උත්සාහ කරනවා වගේ එකක් මට තේරෙනවා. මම එහෙම කිව්වොත් ඔයා එහෙම මොකක්ද ඔයා ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය සහ මේ පුරුෂාධිපත්‍ය ස්ත්‍රී විමුක්තිය වගේ දේවල් සම්බන්ධයෙන් ඔයා කවියේ ඔයා කොහොමද ඒක ඔයා කතා කරන්න ඔයාගේ ලැබුණ. මෙතනදී ඔබ මාව පොළඹවනවා මගේ නිර්මාණයක් ගැන කතා කරන්න. කොහොම වුණත් මම ඒක එච්චර සුදුසු නොවෙන්න පුළුවන් එක විදියකින් ඒකේ නිර්මාණයට හානියක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ මම කැමති මේකේ තියෙන මේ පසුබිම ගැන කතා කරන්න. මේ නිර්මාණය තියෙන්නේ
සුරංගනා කතාවක තියෙන සිද්ධියක්. අපි හැමෝම දන්න සුරංගනා කතාවක්, ඒ කුමරිය ගෙම් බව සිපගත්ත සැනින් ඔහු කුමාරයෙක් බවට පත් වෙනවා. සාපේ ඉවර වෙනවා. සියල්ලම සතුටින් ඉසිරිය යනවා කියන එක. මම මෙතනදී මතු කරන්නේ මේ ගෙම්බෙක් විදියට හිටපු කෙනෙක් එක මොහොතක කුමාරයෙක් වුණත් ඔහුට පුළුවන් ද ඔහුගේ ගෙම්බි ගති අතහැරගන්න. එතකොට ඔහු අර කුමරිය, එයා උපත්තියෙන් එන කුමරියා. එතකොට ඒ කුමරියගේ ඇයගේ ප්‍රභූ ජීවිතය තුළ ඇය විඳින නිදහස වාගේ දේවල් මේ ගෙම්බෙක් කුමාරයෙක් වුණාට පස්සේ ගෙම්බෙක්ගෙන් එළියට එන කුමාරයාට පුළුවන් වෙයිද ඒක දරා ගන්න. අන්නේ සංවාදයේ තමයි මම ගේන්න හැදුවේ. මේකට ඉස්සරලා මේ ගැන මේ වාගේ ප්ලොට් එකක ලියපු කවියක් තියෙනවා. ඒ කවිය ඓන්ද්‍රජාලික ඕන පොතුලියක් දෙකේ, ඒක ඓන්ද්‍රජාලික අඩවියක් වාගේ මට මතක. ඒ පොතේ ඔහු කතා කරන්නේ මේ සුපර්ස්ටාර් කම්පිටිෂන් එකකින්, මේ කියන්නේ මේ තරු තරගයකින් ගමේ කොල්ලෙක් තරුවක් වෙනවා. ඒ තරුවක් වුණාට පස්සේ කොහොමද ඔහු රැඳෙන්නේ? එකපාරම ගමේ කොල්ලෙක් තරුවක් වෙලා ප්‍රභූත්වයක් ලැබුණම, සැප සම්පත් ආඩ්‍ය මේකක් ලැබුණම, ප්‍රභූ සමාජයේ පෙම්වතියක් හොයාගන්න පුළුවන් වුණාම ඔහු කොහොමද අඩිය ගහගෙන ඉන්නේ? ඉතින් ඒකේ පොත්ත කියන්නේ මේ ඔහුගේ ඉල්ලීම, මේ ආය ආපහු ගමට යන්න තියෙනවා නම් හොඳයි වාගේ එකක් තමයි. ඉතින් මම මතු කරේ දැන් අපි හිතනවා පෙම්වතියක්, පෙම්වතෙක්, සැමියෙක්, බිරිඳක් එක වාගේ හිතන්න ඕන කියලා. අපි දන්නවා කවදාකවත් දෙන්නෙක් එක වාගේ හිතන්නේ නැහැ. ඔවුන්ගේ අනන්‍යතා පිළිගනිමින් තමයි අපිට එකතු වෙලා ජීවත් වෙන්න පුළුවන්. ඔවුන්ගේ අනන්‍යතා වලට ගරු කරමින් එතකොට අපිට යම් කිසි කැපකිරීමක් කරන්න වෙනවා. එහෙම තමයි. මට හිතෙන්නේ මේ ප්ලොට් එක ගැන නම් තව කවි සිය ගාණක් වුණත් ලියන්න පුළුවන් කියලා. හොඳයි. මේ ඔයාගේ කවි අලුත් කවි පොත විශේෂයෙන් දැන් අපි මේ කතා කරන මම දකින විශේෂත්වයක්, මට පේන විශේෂත්වයක් තියෙනවා. ඔයා රූපක ගැන විශ්වාසයක් කියලා, ඔයා රූප බොහොම රූපකාර්තී භාෂාවකින් කවි ලියන්න උත්සාහ කරනවා. මම ඒකට උදාහරණයක් විදිහට මම මේ කියන්නේ, වලාකුළු ගොඩැල්ලක රතු කැලෑ, තොල්පටක් සේ හඳ හිනාවුණු රැයක්. මේවා එකක් උපමා වශයෙන් ගත්ව, රූපක වශයෙන් ගත්වත් ඔයා මේ දැන් හඳ හිනාවුණු තොල්පටක් සේ කියන අලුත් යෙදුම් ඔයා පාවිච්චි කරනවා. සහ මේ දැන් අර ගිනිකූරුව දැරිය වාගේ කවියක ඔයා කියනවා, හොම කොස්ටියුම් ලාගත් අපි කියන්නේ එහෙම, හිමෙන් වැසුණු, හිම ගැවසුණු, අපේ වචන, ඔයා අලුත් වචන හොයා ගන්නවා මේවා කියන්නේ. එතකොට ඔයා මේ එකෙන් ඔයා පොඩි මේ කවියට ගේන පොඩි සිනමා රූපී බවක් ගේනවා කියලා මට හැඟෙනවා. ඔයා ඒ ගැන විශේෂ අවධානකින් කෙරුවද, එහෙම නැත්නම් ඔයා ඒ සඳහා මොකක් හරි ඔයාට විශේෂ හේතුවක් බලපාලා තියෙනවා එහෙම කරන්න? අපි දැන් ඔය බේසික් වලට ගියොත් කවිය කියන්නේම රූපකාර්ථ බහුල භාෂාවක් අපි කවියේදී පාවිච්චි කරන්න ඕන කියලා යම්කිසි එකඟතාවයක් තියෙනවා. මොකද කවිය කෙටි වෙන්නේ ඒකෙන්. ඒ කියන්නේ අපි කවියකදී අපි සංක්ෂිප්තව දැනෙන විදියට යමක් ඉදිරිපත් කරද්දී අපි වචන හරි මසුරු ලෙස තෝරාගෙන පාවිච්චි කරද්දී මට හිතෙන්නේ ඉබේම අපි රූපකාර්ථවලට යනවා. එක මට හිතෙන්නේ මේ එතනදී අපි කොච්චර අපේ ප්ලොට් එකට ගැළපෙන රූපකාර්ථ පාවිච්චි කරාද කියන එක උඩ තමයි කවියේ ආර්ථක අසාර්ථකත්වේ රඳාපා තියෙන්නේ. මේක මට හිතෙන්නේ බොහෝ අපි සාර්ථක සහ පවතින කවිවල අපි දකින්නවා ගැළපෙන
රූපක පාවිච්චි කරලා තියෙනවා. සහ මේ ඒකෙන් ඒ දීර්ඝ වශයෙන් කියන්න යන දේ අර රූපකය නිසා අපිට ෂණේකින් එනවා. අනිත් එක තමයි අපිට ඍජුව කියන්න බැරි දේවල් තියෙනවා. දැන් මේක අපි පොඩ්ඩක් ගැඹුරින් කතා කරනවා නම් ඔය අපි දන්න ඔය ප්ලූටෝනික ප්‍රේමය වාගේ එකක් වුණා. අපිට ඒ වාගේ එකක් දනවන්න බෑ. ඒවා නිර්සංකල්පීය රූපක තමයි අපිට ඒ වාගේ පාවිච්චි කරන්න වෙන්නේ. මේ දැන් අපි මම වෙන මෙතනින් පණින්නම්කෝ වෙන උදාහරණයකට. අපි උදාහරණ පණිනවා නම් දැන් අපිට අම්මා ගැන මම කියනවා නම් මට පුළුවන් ද වෙන කෙනෙකුට මගේ අම්මා ගැන කියන්න? මට වචන වලින් බැරි වෙනවනේ නේද? ෆොටෝ එකක් පෙන්වලත් බැරි වෙනවා. මොකද අම්මගේ මගේ සම්බන්ධය මට කියන්න බැරි වෙනවා. වචන අපොහසත් වෙනවා. ඒක නිසා වෙන්නේ නැති ඒ වගේ ඒවා කියන්න බෙහෙවින්ම ජන කවියා උනත් රූපකාර්ථ රූපක තමයි පාවිච්චි කරේ. දැන් අපි කියන්නේ අම්මා දුරට පේනවා දුනකේ යමලක් වගේ. සුවඳ හමනවා වැටකේ යමලක් වගේ. පසලොස්සක හඳ වගේ. අපි මේ රූපක ගොන්නක් ගේනවා අම්මා ගැන කියන්න. හැබැයි ඒවා හරිම දුරස්තයි. නේද? අම්මා දුනකේ යමලක් වගේ නෙමෙයි. හඳ වගේත් නෙමෙයි. ඒ වුණාට මට හිතෙන්නේ කවියෙකුට ගැලවෙන්න ඒක දනවන්න තියෙන විදිය තමයි රූපක භාවිතා කිරීම. හැබැයි මේකෙන් මට හිතෙන්නේ අවුල තව දුරටත් වැඩි වෙනවා මිසක් ලිහෙන්නේ නැහැ. අපි රූපක වලට යන්න අපි කියන දේ මොකද රූපකයක් කියන්නේම විඳින්නගේ අත්දැකීම් මත තමයි එයා විඳින්නේ. දැන් මට රූපකයකින් දැනෙන එක නෙමෙයි අනුරකේ ඉදිරි සූර්යයට දැනෙන්නේ. අපි දෙන්නට දැනෙන්නේ දෙකක්. මොකද මේ ඒ රූපකයේ සම්බන්ධ ඔයාගේ අත්දැකීම වෙනයි මගේ අත්දැකීම වෙනයි. නේද? එතකොට අපි දෙන්න දන්නවා මේ එතකොට කවියට බැරි වෙනවා යම්කිසි සීමිත හැඟීමක් දනවන රූපකයක්. ඒ කියන්නේ එකම හැඟීමක් දනවන ඔහු බලාපොරොත්තු වෙන හැඟීම දනවන රූපකයක් ඉදිරිපත් කරන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි කොහොම වුණත් මේ මට හිතෙන්නේ හොඳ කවියක් කියන්නෙම ඒ හැඟීම දනවන යැලපෙන රූපක සොයා ගිහිල්ලා ඒවා ඉදිරිපත් කිරීමක් කියලා. ඒ කියන්නේ භාෂාවේ තියෙන සංනිවේදන දුර්වලතාවය අකාමකා කරගන්න ඔයා රූප භාවිතයක්. අපිට කියන්න ඕන දේ අපි තව කෙනෙකුට තේරුම් කරන්න නැහැ. අපි මොකක් හරි මේ උත්සාහ කරන්නේ අපි තියෙන හැඟීමක් අපි එදියට දාන්න පුපුරව හරින්න තව කෙනෙක් තුළ පුපුරවන්නනේ අපි මේ කවිය ලියන්නේ නැත්නම් අපි කවි ලියන්නේ නැහැ. එතකොට ඔයා ඒ සඳහා ඔයා ඔයා තෝරගන්නවා රූපකය. ඒකද ඔයා ඔය කියන්නේ? ඔව්. මං කැමති ඔයයි කවියක් කියන්නද? ඔයාගෙන ඉන්න කැමති නා. කැමතිද? 17 වෙනි කවිය. පරණ ගෙදර කවුලුවක. කවියේ හෙඩිම. ශීර්ෂය. මහ ගෙදර. කවුලියක් විය එක්. හැන්දෑව ගෙටේන. තියාගෙන නිකට කවුලුවට. ගණිනවා අයියයි මමයි තරඟෙට. පියාඹන වව් ලං ඈත අහසි නැතිමුත් අද ගමේ ගෙදරක් තිබිය යුතුය එතන ඒ කවුළු ගලවා දැමුවද රාම් ඒ කවුළුවෙන් ගෙටෙන් හැන්දෑව පිළිගෙන ඈත මතකයේ තිත්මෙන් පියාඹන වවුලන් ගණන් කරමි මම. වාගේ කවිවල ඔය කවි ඇතුළු තවත් කවිවල හම් වෙනවා නොස්ටැල්ජියානු ළමේ. ඔයා බොහොම එකක් නගරේ ඉඳගෙන ගමේ සුන්දරත්වය දකින මොකද්දෝ ගම ගැන ගොරිවීමකුත් තියෙන වර්තමාන ජීවිතය ගැන කලකිරීමකුත් නැති කෙනෙක්. එහෙම මම යෝජනා කළොත් ඔයාක පිළිගන්නවද ප්‍රතික්ෂේප කරනවද? පිළිගන්නව නම් පිළිගන්න හේතු කියන්න, නොපිළිගන්නව නම් නොපිළිගන්න හේතු කියන්න. ඔව්. දැන් මට හිතෙන්නේ මේ රහ තියෙන්නේ අතීතේ. ඔය අතීතයේ කියන වචනේ ගම්මෙ වෙන්නේ අපි කොච්චර කටුක ජීවිතයක් ගත කරත්
අපි පස්සේ කතා කරද්දි අපි ඒ රහ ඒ විඳීම අතීතයේ තිබ්බ විදියට තමයි අපි ඉන්නේ. ඒක අපිට අතීතය තුළ තමයි හම්බ වෙන්නේ. මේක මට හිතෙන හැමෝටම පොදු දෙයක්. බොහෝ දෙනෙක් මට හිතෙන්නේ වර්තමානයේ කොච්චර හොඳ ජීවිතයක් ගත කරත් ඒගොල්ලන්ට තියෙනවා මේ ඉතින් මට හිතෙන්නේ අපි ගොඩක් වෙලාවට විශේෂයෙන්ම කවියෝ අමුද්‍රව්‍ය සපයා ගන්නවා අතීතෙන්. එතකොට එතනදී මම දැකලා තියෙනවා බොහෝ කවියෝ භාවාතිශය වෙනවා. දැන් මේක ඔය එංගලන්තේ ඔය රොමැන්ටිසම් යුගයේ අපි මේක බොහෝ වෙලාවට දකිනවා. වර්ඩ්ස්වර්ත්ගේ වාගේ කවියෙක්ගේ වුණත් අපි දකිනවා මේ ඒගොල්ලේ ඉන්න නාගරික සමාජයේ ඉඳගෙන ඒගොල්ල කවි ලියනවා අහිමි වුණු සුන්දර අතීත දිවියක් ගැන. ඉතින් ඒගොල්ලන්ට යන්න පුළුවන් ඕනනම් එහෙම යන්නේ නැහැ ඒ කවුරුවත් නගරෙන් ගමට. මේක මේ යුරෝපයේ දැනට ලංකාවෙන් ගිහිල්ලා පදිංචි වෙලා ඉන්න සමහර ලේඛකයන්ගෙත් මම දැකලා තියෙනවා ඒ ආමන්ත්‍රණය. මේ ඔය නොස්ටැල්ජික් ගුණය තියෙන කවි. මේ කවියේ මට පුද්ගලික අත්දැකීමක් මේක. ඒ කාලේ අපිට වෙලාව තිබුණා ළමයි විදියට මේ හැන්දෑවේ කවුළුවෙන් බලාගෙන වවුලු ගණන් කරන්න. ඒක අපි හැම වෙලේම අපේ ළමයිත් එක්ක මේක සංසන්දනය වෙනවනේ. ඉතින් එතකොට තමයි ඒ ඒ එක දැනෙන්නේ. ඒක සංසන්දනයේ ඇතුලේ අපිට ඒක දැනෙනවා වැඩි. ඒක නිසා අපි මොහොතකට කැමති වෙනවා ඒ අතීතයට යන්න. එහෙම එකක් වෙන්නේ නැති මම හිතන්නේ මම ලියලා තියෙන්නේ. එතකොට ඔයාගේ මේ සිත්තර පත්තරේ යුවතිය ඒක ඔයා අයින් කතා අවසන් කරන්නේ අර මේ හරියටම සැලුන් එක තිබුණ තැන සිත්තර පත්තරේ බැලුව තැන කැපු පැණි ජෑම් ගහ මුනි ඉනි දැල්ලක් මතු වී ලියයි. වා කම්පා වෙනවා අර සැලුන් එක වෙනුවට ආපහු නූතන වෙළඳ මධ්‍යස්ථානයක් මෙතන ලැබිච්ච එක ගැන. ඔයා මේ මං කියන්නේ දැන් මේ අපි දියුණු වෙන්න නම් ඒ සැලුන් එක කැඩෙන්න ඕනේ. සැලුන් එක කැල්ල එතන අලුත් දෙයක් ඉදිවෙන්න ඕනේ. ජයම් ගහ කැපෙන්න ඕනේ. කැපිලා ඒකට අලුත් හේවණක් ලැබිලා තියෙනවද නැද්ද කියන වෙනම එකක්. ඔයා කැමති නැද්ද ඒ ජයම් ගහව කැපිලා මේ කාබිල්ස් එක එතන හැදිලා ඒ මොඩර්නයිස් වෙනවට මේක සමාජෙ? මට හිතෙන්නේ ඔය කවියේ මතු කරන්න හදන්නේ ඒකත් අතීත කාමයක් තමයි. ඔක ඇත්තටම ඔය එහෙම ජෑම් ගහක් යට වාසනා සැලුන් එකක් තිබුණා. ඔය සැලුන් එකේ අපි කොණ්ඩි කැපුවා. හදිස්සියේ ඒ නගරයට යන කවියට මතක් වෙනවා ඒ අතීතයේ එතන තිබුණු සැලුන් එක සහ ජෑම් ගහ. එතකොට ඔහුට හම්බ වුණු යුවතියක් මතක් වෙනවා. ඒ යුවතියම සුපර් මාකට් එකක ෆුඩ් සිටි එකක බෑග් කවුන්ටරේ ඉන්නවා. ඉඳලා මේ කවියා හිතනවා ඇය හිනාවෙන්නේ ඔහු එක්ක කියලා. නෑ ඇය හිනාවෙන්නේ ඔහු එක්ක නෙමෙයි වෙන්න පුළුවන්. ඇය හිනාව දෙන්නේ බෑග් එක තියන් දෙන කස්ටමර් කෙනෙකුට. මට හිතෙන්නේ මෙතන සංවර්ධනයට විරුද්ධව සංවාදයක් නෙමෙයි තියෙන්නේ කියලා. එහෙම එකක් මතු කරන එකක් මගේ හිතේ තිබුණේ නැහැ. හරි නෑ මම ඒක ඔයාලා කියන ඔව් මම එහෙම අදහසකින් කිව්වා නෙමෙයි. ඔව් යම් ගහ ගැන ඔයාගේ තියෙන මං කිව්ව එකයි නොස්ටැල්ජියා ඔයාගේ තියෙන බොහෝ කවිවල මතු වෙනවා. ඒකක කොටසක් විදියට අඳුනා ගන්න මාත් කැමති. මම ඇහුවේ ඒක යම් කිසි කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයා මේ සැලුන් එක එහෙමම තියෙන්න ඕනද ජෑම් ගහ එහෙමම තියෙන්න ඕනද කියලා හිතන්න පුළුවන් කියලා. ඒක වෙන කෙනෙක් සඳහා निराකරණය කර දීම තමයි මම උත්සාහ කළේ. මේ ඔයා කැමති කවි
මොනහරි නිකන් මේ මේකේ ඔයා පුඩා දක්වන්න හෝ මොනහරි ඔයා වැඩියෙන් සංවාදයට ලක් කරගන්න මායි ඔයයි දෙන්නම කතා කරන්න කැමති කවියක් හරි මොනහරි ඔයාගේ අලුත් කවි පොතේ යෝජනා කරන්න යෝජනා මේ කරන්න කිව්වොත් ඔයා ඒක පිළිගන්නවද මගේ ආරාධනාව? ඒකේ තියෙනවා මේ නිරාගමික නවාතන වාගේ කවියක් තියෙනවා. තක්කාලි සැනකෙළිය වාගේ ආර්ථික ජීවිතේ පසුබිම් කරගත්ත කවිති කවියක් තියෙනවා. ගුත්තිලගේ අපි හැමෝම ප්‍රතිනිර්මාණය කරනවා ගුත්තිල ජාතකේ. මමත් ඒක කරලා තියෙනවා වෙන ඉසව්වකට. ඒ වගේ කවියක් මට හිතෙන්නේ මේ සංවාදයට බඳුන් වෙනවා නම් මම කැමතියි කියලා. ඔයා කතා කරන්නේ ගුත්තිලට හු කියපු හන්දිය. ඔව් නිරාගමික නවාතන නැත්තම් තක්කාලි සැනකෙළිය ඒවායි කවියක්. ජයන්ත ඔව් ඔයා මේ කතා කරනවා මෙහෙම එකක් ගැන. මිලක් නැති බවින් ගෝණි පිටින් තක්කලි කානුවට හලයි එළවලු ගොවියෙක් දිවිනසා ගන්නා බවට තර්ජනය කරයි ඉනිපෙට්ටි රේඩියෝ ප්‍රවෘත්තියක්. තුන්වෙනි ලෝකේ තක්කාලි සැනකෙළි. ඔව් මේක අපි මේ ප්‍රවෘත්තියක් විදිහට මේක අපි කවුරුත් අපි නිතර අහන දෙයක්. ඔව් වගේ දේවල් කුවත් අලින්ට කන්න දෙන මේ වට්ටක් ගැන රාණු වලට හලන තක්කලි ගැන. ඔයා නමුත් ඔයා ඒක මේක තක්කලි සැනකෙළියක් බවට පත් කරනවා. අයියෝ මේ මෙච්චර දුස් මේ දුක්බර කටයුත්ත සැනකෙළියක් බවට පත් කරන්න ඉති යුරෝපයේ ගොඩක් රටවල් වල අස්වනු සමයේ විශාල තක්කලි අස්වනු ලබනවා වුන්. ඔවුන් ඒ යුගයේ ඔවුන් පාරට ඇවිල්ලා තක්කලි වලින් එකිනෙකාට ගහ ගන්නවා. මේක හරිම සුන්දර ජනප්‍රිය විනෝදාංශයක්. මේක හැම රටකම ඒ මේ 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 එක සීසන් එකක මේ තක්කාලි සැනකෙළිය තියෙනවා. අපි ඒ තක්කාලි සැනකෙළිය අපි වෙන විදියකට අපිට සැනකෙළිය අවස්ථාවක් හම්බ වෙන මොහොතක් තමයි මේ තියෙන්නේ. අපේ ලංකාවේ අපි දන්නවා මේ සිස්ටම් එකක් එහෙම නැත්නම් ක්‍රමයක් නැති නිසා ගොවියෝ පාඩු ලබනවා. ඔවුන් අතර සම්බන්ධීකරණයක් නැහැ වවන්න ඕනේ මොනවද කොච්චර වවන්න ඕනද කියලා. ඉතින් අපි බොහෝ විට රට ප්‍රවෘත්ති බලද්දී අපි ටීවී එකේ දකිනවා ප්‍රවෘත්තියක් මෙහෙම එකක්. ගොවියෝ මේ තක්කාලි ගෝණි පිටින් බිමට හලනවා. තරහට මේ හලන්නේ මිලක් නැති වෙලා. එතකොට එහෙම අවස්ථාවක මේ කොරෝනා සමයේ වෙළඳ පොළවල් වහලා දාපු අවස්ථාවක සාලේ තියෙන විශාල තක්කලි ගොඩක් එක්ක ඇඳෙන ඒකෙන් වියරු සතුටක් ලබන අවස්ථාවක් ගැන තමයි මේ තුන්වෙනි ලෝකේ තක්කාලි සැනකෙළිය මම කියන්නේ. මම දන්නේ ඒක කොච්චර කියවිලා තියෙනවද කියලා. අපි අර වෙලාවකට කියන්නේ අඬන්න බැරුවට hina වෙනවා කියලා. එහෙම එකක් තමයි. මම හිතන්නේ ඔයා ඒකේ සාර්ථකයි. මොකද මුලින් ඒක ක්‍රීඩාවක් විදිහට පටන් ගන්න නංගි අයි නංගිගේ දරුවෝ දෙන්න. ඊට පස්සේ ඒකට අම්මත් එකතු වෙන. ඊට පස්සේ තාත්තටත් එකතු වෙන්න බල කරන. නේද? බල කරන. ඒක තුල මේ ඇත්තටම මේ දැන් අපිට අර නොලැබෙන දේ තුල අපිට අහිමි වීම තුල ඇති වේදනාවේ සතුටක් බවට පත් කර ගැනීම. කේන්තිය ක්‍රීඩාවක් බවට විනෝදයක් බවට පත් කර ගැනීම. වගේ දෙයක් තුලට ඔයා එක ගෙනියන කවිය ඇත්තටම සාර්ථක කවියක්. මේ ඇත්තටම මේ මේ ඉතිරි වනසේ සිනාව මකා දැමිය හැකි දේ රේඛාව කවියේ. මම හරි ආසයි ඒක මේ මේ අර මකාගෙන ගිහිල්ලා මේ අන්තිමට ඔයා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා මේ හිනාව මකන්න පුළුවන් දෙයක්. සංවේදී වෙන්න නැති එකට උත්තර දෙන්න පුළුවන්. නෑ ඒක එහෙම සංවේදී කාරණයක් නෙමෙයි. මොකද සංවේදී කාරණයක් නෙමෙයි කියන්නේ මේක මේ සුරංගනා කතාවක එන සිද්ධියක්. ඒ සුරංගනා කතාවේ එක ළමෙක්
ගෙදර ඉන්න පූත් පැටිය එක අපූරු මිත්‍රකමක් තියෙනවා. ඉතින් මේ පූසයි මේ ළමයයි අතර තියෙන මිත්‍රකම අතරේ හිටිගම්මන් පූසා අතුරුදහන් වෙනවා. ඊට පස්සේ මේ අපි හැමෝම දන්නවා අපි ගෙවල් වල ඉන්න පූසොත් දවස් 3-4කට නැති වෙනවා. ඉතින් මේක මේ ළමයාට මේක දැනෙන්නේ ආපහු පූසා ආවම ළමයාට සැක හිතෙනවා, මම මෙයා එක්ක අර තරමටම යාළු වෙලා හිටියොත් ආයේ මෙයා මාව දාලා ගියාම ආයේ එන්නේ නැති වෙන්නත් පුළුවන්. එතකොට මට දුක හිතෙයි නේද කියලා ඒ ළමයා මේ පූසා එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහනවා ගිවිසුමක්. ඒ ගිවිසුම තමයි මම ඔයාව ටික ටික අමතක කරන්නම් කියලා. ඊට පස්සේ මේ ළමයා පූසාගේ වලිගය පැත්තේ ඉඳලා පූසා අතුරුදහන් වෙන්න පොරොන්දු වෙනවා. ඉතින් පූසා අතුරුදහන් වෙනවා ටික ටික. ඉස්සලා වලිගේ, ඊට පස්සේ පිටිපස්සේ කකුල් දෙක, ඊට පස්සේ බඩ පැත්ත, ඊට පස්සේ ඉස්සරහා කකුල් දෙක, ඊට පස්සේ ඔහොම අතුරුදහන් වෙවි එද්දි අපි දන්නවා පූසගේ මූණේ තියෙනවා රේඛාවක්, හිනා රේඛාවක්. ඒ හිනා රේඛාව ළමයා කියනවා ඔයාට පුළුවන් ද අතුරුදහන් වෙන්න, හිනාව ඉතුරු වෙන්න, හිනාව ඉතුරු වෙන්න. ඉතින් මම මේක තමයි වෙනම සන්දර්භයක තියලා මේ කවිය නිර්මාණය කළේ. පොඩ්ඩක් ඉමෝෂනල් ගතියක් එන කවියක් තමයි. ඔව්, ඔයාගේ මේ කවිපත ගත්තාම සුරංගනා කතා පදනම් කරගත්තු කවි එක දෙක මං හිතන්නේ දෙක තුනක්ම හම්බෙනවා. හතරක් විතර තියෙනවා. හැබැයි ඔයාගේ සුරංගනා කතාව මේ එතනින් එහා තැනකට ගෙනියනවා. මං හිතන්නේ ඒ මට පූසාගේ අතුරුදන් වීම ගැන ඔයා කතා කළාට සහ ඔයා පූසෝ ගැනත් කවි දෙකක් විතර තියෙනවා මේකේ. ඔව්, පූසෝ ගැන. පූසන් ගැන අතර ඒක තියෙනවා. එතකොට මේ ඔයා මේ හැබැයි ඔයා අනිත් පැත්තෙන් ඒ පූසාගේ කතාව පදනම් කරගෙන මේ අපි එහෙම ජීවිත වලින් අතුරුදන් වෙන්න සහ අතුරුදන් කරගන්න උත්සාහ කරන ඒවා තියෙනවනේ. අපි ඇඟීම් තියෙනවා, සම්බන්ධකම් තියෙනවා, අත්දැකීම් තියෙනවා. ඒ වගේ තැනකට මේ කවිය පුපුරවනවා කියලා මම කියනවා. ඒක දැනුවත් වුණාද එහෙම ගැන? නැත්නම් ඔයා කියපු ටික විතරක් ලියලා නතර කරන්න ඔයා උත්සාහ කරනවා? දැන් ওই කවි කුසෙක් ගැන සඳහනක් දී දරා ගන්න බැරි වුණාම දෙන්න එකඟ වෙනවා මේ දෙන්න වෙන් වෙමු කියලා. හැබැයි මේ තරුණයාගේ ලෝකෙ පිරීලා තියෙනවා ඒ තරුණියගේ හිනාවකින්. එතකොට එයාට ඕනේ ඒ දෙමති අමතක කරන්න. හැබැයි ඒ පිරුණු හිනා පිරුණු ඒ මතකය, ඒ කියන්නේ සුහද මතකයත් එක්ක තමයි එයා ওই දබර වෙන්නේ මට හිතෙන්නේ. මම රූපකයක් විදිහට තමයි ඒ ගේන්නේ. චිත්‍රයක අපිට කාන්තාවක් මකාගෙන යන්න පුළුවන්, කාන්තා රූපයක්. හැබැයි අපි දන්නවා හිනා රේඛාව, අපි ඒ වක්‍ර රේඛාව අඳින්නේ කොහොමද කියලා. ඉස්කෝලේ ටීචර් ඔය එක රේඛාවකින් අපිට හිනා වුණක් දෙනවා. ඒක ටීචර්ලා දන්නවා හරියටම. එක රේඛාවකින් තමයි එයා හිනාව අඳින්නේ. මූණ වෙන මුකුත් නැහැ, ඇස් නාස මුකුත් නැහැ. ඉතින් මේ ඒ හිනාව මම හිතන්නේ රූපකයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ රේඛාව, හිනා රේඛාව කියන එක ප්‍රකට ලස්සනට කියනවා. මේ මං හිතන්නේ ඒ රේඛා, ඒ හිනා රේඛාව එක්තරා මේ කිරිපිටි දැරීමකත් පාවිච්චි වෙනවා මං හිතන්නේ ටීචර්ලා දෙන්න. ඒක වෙනම කතාවක්. මේ ඔයා මන් දන්න තරමින් ඔයා නිරාමිකයි, නිරාගම්භිකයි. ඔයා ආගම් පිළිබඳ විශ්වාස නොකරන්නේ. ඔයා කවියක් කියනවා නිරාගමිකයාගේ 15ක රාත්‍රිය. ඔයා කියනවා අම්මා බණ අහනව ඇති, බිරිඳ දුව අපහසුවෙන් දන නමාගෙන ඇති වගේ කාරණා ටිකක් ඔයා කවියේදී මතු කරනවා. ඔයා මේ මම මොහිට කලිනුත් මං හිතන්නේ මේක මොනපොත් Facebook එකේ පළවෙච්ච වෙලාවෙත් මං ඔයත් එක්ක මේ කවිය ගැන කතා කරා. සහ මං ඒ කවිය වින්දා.
මම ආසයි මම මට මේ ගැන කවිය ගැන කියන්න මේක අග අර දුව ඇවිල්ලා මේක නැරඹුවා නම් කොච්චර ලස්සනද මේ අපේ මේ මේ කියන තැනට තමයි මම වැඩියෙන් ආස මං හිතන්නේ මේක සහ අර හඳ අහස විතරද හඳ තියෙන්නේ මේ ඇයි හඳ දිය වැවේ නැද්ද වගේ කතා ටිකක් ඔය අහලා තමයි අන්තිමට ඒක කියන්නේ දුව දැක්කනම් මේ සැනකෙළිය කොච්චර ලස්සනද කියලා ඔය අහනවා අවසාන වතාවට කවි අවසානයේ එක්තරා තැනක අතරම මේ ඔයා හිතනවද මේ අපේ මේ තරුණ පරම්පරාවල් මේ නූතන පරම්පරාවල් මේ ආගමට දහමට නැඹුරු වැඩි අපි වගේ මේ ආගම උදාහම මේ බරපතල විදිහට නොසලකා ඉන්න පරම්පරාවක් නෙමෙයි ඒගොල්ලෝ අපේ මට්ටමට එනවනම් කැමති වගේ දෙයක්ද ඔයා මේ කියන්න දැන් නැත්නම් ඔයාට ඉතහා මොකක් හරි තියෙනවද මේ කියන කතා කරන්නේ ඔව් මම මීට අවුරුදු 4කට ඉතරලා සත්හඬ පත්‍රයට ලිව්වා නිරාගමික නවාතන කියලා තීරු ලිපියක් ඔය තීරු ලිපිය මම පත්‍රයට ලියන අතරේ මම ඕක පෝස්ට් කරනවා පෝස්ට් එකක් විදියට මුණු පොත ඊට පස්සේ විශාල සංවාදයක් ගොඩනැගෙනවා මේ සම්බන්ධව. ඉතින් මේ නිරාගමිකත්වය කියන්නේ මට හිතෙන්නේ මුලින්ම හොඳ රාජ්‍යයක් ස්ටේට් එකක් මට හිතෙන්නේ නිරාගමික අනාගමික විය යුතුයි කියලා. සියලුම ජනතාවගේ ආගම ඇදහිීමේ අයිතිය තහවුරු කරමින් රජය ආගමික කටයුතු වලින් බැහැර වෙනවා නම්. මොකද ලංකාව කියන්නේ බහු ජාතික බහු ආගමික බහු සංස්කෘතික රටක්. ඒ රටක රජයට බෑ එක ආගමක් ගන්න. මට හිතෙන්නේ මොන ආගමක්වත් එක ආගමක් තිබ්බ රජයක් වුණත් ඒක ලෝකෝත්තර කටයුත්තන්නේ. රජයක් කියන්නේ ලෞකික පහසුකම් පිළිබඳ කතාවක්. මිනිස්සුන්ගේ ජීවිත ලෞකික පැත්තෙන් කොහොමද දියුණු කරන්නේ? කොහොමද මේකට ක්‍රම හදන්නේ? සිස්ටම් හදන්නේ? ජීවිතේ පහසු කරන්නේ වාගේ. ඉතින් මේ ඔය යුගයේ මම සියලුම ආගම් වල මූලික හරයන් මම හිතන්නේ මම හැදෑරුවා කියලා. මට හිතෙන්නේ කෙනෙකුට නිරාගමික වෙන්න ඕනේ නැත්නම් නිරාගමික වෙනවා නම් ඔහු මේ වැඩිපුරම අදහන ආගම් හතරේ පහේවත් දාර්ශනික හරය හොයා ගන්න සහ ඔහු දර්ශනය ඉගෙන ගන්න ඕනේ. එයාගේ ස්ටක් වුණා. අපි දැන් මේක ඉවර කරුවොත් මේ හරියෙන් හොඳයි නේද? ඔව් ඒක තමයි. ඉතින් දැන් විනාඩි 45 වත් 3ක් විතර කතා කරලා නේ ඔබට ඉවර කරගන්න බැරුවේ. හලෝ. මම මගේ ලින්ක් එක දැඳුනා. ආයේ ලොග් වෙන්නත් බැරි වුණා. මම දන්නේ නැහැ. ඩේටා අද දන්නේ නැහැ නේ. ඒ ලින්ක් එක එන්නේ නැද්ද? ලොග් වෙන්නේ නැද්ද? ඩේටා ඉවරුණා මත් ඒ කරලා කම්මු අර අවසාන වෙන තැනි අනුරයියට මෙහෙම පුළුවා දැන් ඔය යන සවුන්ඩ් එක තියෙන්නේ මේකෙන් පුළුවන් ඔන්න යන්න ටික හරි ඔහම අනුර දෙන්න මේ කතා කරන එකට රියැක්ෂන් එක හරි 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 මම හිතන්නේ ඔබට නිරාගමිකයෙක් වෙන්න නම් ඔබ සියලුම ආගම් වල මේ දාර්ශනික හරයන් ඉගෙන ගන්න. ඉතින් මේ කවියට නම් මගේ නිමිත්ත වෙන්නේ මේ ආගම ඇදහිීම නිසා ළමෙක් සෝභා සෞන්දර්යයට විරුද්ධ නොවි ඉර වෙන කෑල්ල මම මෙතනදී චූටි දෙයක් කියන්න කැමති. ඔබ හිතන්න වන්දනා ගමන. අපි පොසොන් එකට යන්නේ හම්බෙන හැම පන්සලකටම ගොඩ වෙමි යන වන්දනා ගමන කුයි සංචාරයේ කුයි ගැන. අපි සංචාරයේදී මේ ලෝක වටේ යන අය ඉන්නවා ලෝකෙ වටේ පිටින් ලංකාවේ මේ වන්දනා ගමන මිසක් සංචාරයේ කියන එක අපේ ජීවන භාවිතාවේ කොටසක් වෙලා නැහැ. ඉතින් මෙන්න මේ වාගේ පැති ගොඩක් තියෙනවා මේ නිරාගම තත්ත්වය හරහා කතා කරන්නේ. ඉතින් මේ කවිය සාර්ථකද මම දන්නේ නැහැ. මම උත්සාහ කරේ මේ සමහර වෙලාවට ආගමත් අපිට
කරදරයක් වෙනවා කියන අදහස මතු කරා. කතා කළේ ජයන්ත කාටපිට්ටියගේ අලුත් පුතිය හෙට ජනගත වෙනවා කුරුණෑගල සමුද්‍රා පොත්තලේ සොල්දරයේදී එහා සම්බන්ධයෙන් පොඩි සංවාදයක් ඇති කර ගැනීම තමයි අපි මේ කතාබහ තුළ අපි උත්සාහ කළේ. එහින්දා ජයන්ත කාටපිටිය කියන්නේ වර්තමේ නූතනයේ ගත්තාම මේ දිනවල ගත්තාම සමාජ මාධ්‍යවල බොහොම විශේෂයෙන් අදහස් දක්වන්නේ, විවිධ සංවාදවලට යොමුවන්නේ, සහ විචාරකයෙක්, යම් සාහිත්‍ය චිත්‍රපට කෘති ගැන අදහස් පළ කරන්නෙක්, සහ පොත්වලට වැඩුම් වගේ කටයුතු වලදී තමන්ගේ අදහස් මතවාද ප්‍රකාශ කරන්නෙක් විදිහට ප්‍රසිද්ධයි. ඉතින් එයාගේ දෙවනි කවි පොත මේක. අපි අද උත්සාහ කළේ මේ කවි පොත අපිට ඇත්තටම මේ විනාඩි කීපයකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් අපේ හැකි ප්‍රමාණයෙන්, අපේ කාල ප්‍රමාණයෙන් මම අපි උත්සාහ කළා මේ පිළිබඳව පොඩි සංවාදයක් ඇති කරන්න. ඇත්තටම මේ මතවාදයක් ජනගත කරන්න නෙමෙයි, සංවාදයක් ඇති කරන්න අපි ආරාධනා කරනවා. මේ සංවාදය තවදුරටත් වර්ධනය කරගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා සමෝටම ආරාධනා කරනවා. ස්තුතියි ජයන්ත කාටපිටිය. ඒ වගේම අපි මේක අපි මේ සංවාදය සම්බන්ධීකරණය කළේ අපේ මිත්‍රයා උදයාර් දෙන්නකෝ. බොහොම අපිටත් වැඩිය උනන්දුවෙන් මම හිතන්නේ උදයාර් උදේ මේකට වැඩ කළා. නැත්තම් මම මාත් එක්ක බොහොම කාලයක් තිස්සේ මේක සංවාද කරමින් හිටපු කාරණාවක්. ජයන්ත කාටපිටියකින් ඒ වැඩේ ආරම්භ කරන්න ලැබීමත් එක්තරා හොඳයි හොඳක් කියලා හිතුණා. මොකද පොතක් වලට වැඩුමක් අභිමුඛව මේක කරන්න පුළුවන් වෙච්ච එක ගැන. එහෙනම් සියලු දෙනාටම ස්තුති, සංවාදයට එක්ුණාට ජයන්තටත් ස්තුති. සංවාදයේ දිහා බලාගෙන මේක මොකද්ද පටිගත තැටිගත කළාට උදේටත් ස්තුති. Thank you. Good luck.